විරාමයෙන් අනතුරු නැවතත් අප ඔබ හා එක්වන්නේ සිත් බැඳරේ කා විශේෂ විද්වත් කතිකාව සමගින් මේ කරුණු අපි සියල්ලක් කතා බහ කරමින් සිටින්නේ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී හස්තරේකා විශේෂඥ දේශබන්දු සෙනරණ්ඩේ නැචමැත්තමන් සමගින් අපි කතා බහ කරමින් සිටියේ සිත සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ කරුණු කොහොමද එකතු වෙන්නේ කියලා. මේ මොහොතේ අපි දුරකථන ඇමතුමට යාමට සූදානම් වෙන්නේ නැචමැත්තමනි. අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමි බහරේන් වල සිට ඔබතුමි නම කියන්න අපිට. මම ලීලාවති. හොඳයි. ඔබතුමි උපන් දිනයේ සහ උපන් වේලාව සඳහන් කරන්න. 1982 පෙබරවාරි මාසයේ 22 හවස 4:40ට. දැනගන්න අවශ්‍ය කරන්නේ. පුතාගේ නම. පුතාගේ නම. පුතාගේ. හරි. යාචිවත්තුමනි. ඔව් පුතා කටකලක් නේද? ඔව් කටකලක් මහත්තයා. පුතාගේ කේන්දරේ 82 වෙනකොට දැන් අවුරුදු 33ක් වෙනවනේ. ඒතකොට කේන්දරේ තියෙන ග්‍රහ පීඨීම් දිහා බැලුවහම කටක ලග්නේන ලග්නාධිපතිය 7 ඉන්නේ. මේක විවාහයේ පිළිබඳව ටිකක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කේන්දරයක්. මොකද හේතුව ලග්නාධිපතිය 7 ඉන්නකොට ආදරය පිළිබඳව යම් යම් වෙදවැටීම් වෙන්න පුළුවන්. ඊට අමතරව කේතු සහ ඒ කියන්නේ කේතු සහ රවි දෙන්න ඉන්නේ 6 සහ 8. 6 සහ 8 කේතු. දැන් විවාහ වෙලා ඉන්නේ මහත්තයා. ඔව්. විවාහ වෙනවා එක්කනාගේ ලග්නේ උරුචිකද? එයා උරුචික ලග්නේ. ඈ? එයා උරුචික ලග්නේ. හරිනේ. මම විවාහ වෙච්ච එක්කනා ලග්නේ මම දන්නේ නැහැ. මම උරුචික කියලා කිව්වේ කොහොමද? මේ කේන්දරයට වැඩියෙන්ම ගැලපෙන්නේ උරුචික මීන කටක කියන ලග්න තුන තමයි එකට යන ලග්න. ඒක නිසා ඒ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වගේම මේ කේන්දරය දිහා බැලුවාම මේ කේන්දරයට රට යන්න පුළුවන් කේන්දරයක්. මොකද රට යන්න බලාපොරොත්තු වෙනවද? ඔව් එයා බලාපොරොත්තු වෙනවා. එයා පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒක පොඩ්ඩක් බලාගන්න මහත්තයා. ඔව් ව්‍යාපාරයකට දැන් මේ මොහොත වෙනකොට දැන් උප්පත්තියේ සඳු ඉන්න තැන. දැන් කරන සුළු එකක්. උප්පත්තියේ සඳු ඉන්න තැන දිහා බලනකොට මේ මොහොත මේ 2016 අවුරුද්ද ඇත්තටම හොඳම අවුරුද්දක්. මොකද හේතුව දැනට සෙනසුරු ගමන් කරන්නේ චන්ද්‍රයාගෙන් 11යි. ඒක ඉතාම හොඳයි. ගුරු ගමන් කරන්නේ ලග්නයෙන් 2. ඒක ඊටත් වැඩිය හොඳයි. ඒ නිසා මේ මොහොතේදී ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. විදේශගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවනේ ඒකත් කරන්න පුළුවන්කමක් තියෙනවා. අපලයක් නැති මොහොතක්. අපලයක් තියෙනවා නම් අපි කියනෝනේ හවල් යන්ත්‍රය දාන්න හවල් දේ කරන්න කියලා. එහෙම කිසිම දෙයක් නැති දියුණුවටපත් වෙන්න පුළුවන් යම් කිසි තමන් බලාපොරොත්තු වෙන තැනකින් ප්‍රමාණ දියුණු වෙන්න පුළුවන් කමක් තියෙනවා. විවාහයත් අර විදිහටම නියම කෙනා බදලා දෙන හින්දා හානියක් වෙන්නේ නැහැ. හොඳයි. එතුමිට අවශ්‍ය කරතුමන් පැහැදිලි කිරීමක් සිදු කර විශේෂයෙන්ම ලියච්චිවැත්තුමන්ව සම්බන්ධ කරගන්න නම් දුරකථන අංක මේ මොහොතේදී මතක් කරන්නම් ඔබට වෙහිමින් වැදගත් වේවි. 0994113055100 ඒ වගේ 0947731135 80 කියන මේ දුරකථන අංක සටහන් කරගෙන කතා කරන ලංකාවයේ දැනුවත් කරන්න. ඒ වගේම ඔබ විදේශී රටක සිටියත් ඔබට පුළුවන්කමක් තිබෙනවා අවශ්‍ය කරන උපන් දිනයේ සහ උපන් වේලාව ලබා දීලා ඔබේ ජන්මපත්‍රය සකස් කරවගෙන ගෙන්නවා ගැනීම හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ඒ කරුණත් මේ මොහොතේදී ඔබට අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. වගේම මතක් කරන අපගේ Facebook page එක සෙනරත් space dna space ආරච්චි කියන Facebook page එකට ඔබේ හස්තරේකා සටහන් සහ උපන් දිනේ උපන් වේලා යොමු කරන්න අප සූදානම්. ඉදිරි වැඩසටහන් තුළදී පිළිම කතා බහ කරන්න. එච්චමත් අපි ඔබතුමා ආරම්භයක් ලබා දුන්න ඉතාමත් වැදගත් කාරණාවට ඒ තමයි මේ මැණික් මුදු සම්බන්ධව. අද බොහෝ අය මැණික් මුදු සම්බන්ධව තියෙන විශ්වාසය බිඳගෙන තිබෙන්නේ මොකද විවිධ වූ අය නිසා. විවිධ අය සමහරක් අය විවිධ වූ දේවල් කරන නිසා. ඔබතුමන් කියන ආකාරයට මෙන්න මේ ඔබතුමා මේ අපිට සකස් කරලා දීලා තියෙනවා සහතික්කල ස්වාභාවික මැණික් කියලා. ඉතින් ඒ නිසා මේ මැණික් මුදු ලබා ගැනීම හැකියාවක් ඔබතුමන්ගෙන් තිබෙනවද කියන කරුණත් එක්කම කොහොමද කෙනෙක් මැණික් මුද්දක් දාගන්න ඕන කෙනෙක්ගේ ලග්නයට විපන් වේලාවට උපන් දිනයට උපන් දිනයට උපන් වේලාවට අවශ්‍ය කරන මේ දේවල් ලබා දෙන්න පුළුවන් කමක් තිබෙනවද කියන කරුණ පිළිබඳව අපි කතා කරමු යන්නේ මෙතුමනේ. සංස්ථා විසින් අනුමත කරන ලද ඉතාම හොඳ මැණික් අපි ළඟ සතුව තියෙනවා. එහෙමයි. නමුත් මෙතෙන්දි මම නිතරම කියන දෙයක් තමයි ඕනම දෙයක් කරනකොට ඒ දේ ඇත්තටම කරන්න ඕනේ කොහොමද? ඕනම දෙයක් කරනකොට දැන් අපි මේ ගත්තාම මීල් ගලක් සහිත මුදුවක් දානවා. නැත්තම් පෙන්ඩන් එකට හරි ගස්සලත් ගලක් දාන ක්‍රමයක් තියෙනවා. අපි මේක කරනකොට කොහොමද කරන්නේ? මේක කරනකොට කරන්න තියෙන එකම ක්‍රමය තමයි මෙය යම්කිසි පිරිතකින් හෝ
දැන් අපි ගත්තාම පිරිත් කියන එක පුදුමාකාර බලයක් තියෙන දෙයක් නේ. එහෙමයි. මේ පිරිත් කියන එක පුදුම බලයක් තියෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙකුට තියෙන අපලයකට මේ ගලක් දානකොට මුද්දක් දානකොට අපි ඒක පිරිත් කරන්න ඕන. කොහොමද පිරිත් කරන්නේ? පිරිත් කරන්න ඕන ඇත්තටම දස දිසා පිරිත, ජලනන්දන පිරිත, ඒ වගේම රතන සූත්‍රය, ඒ වගේ දේවල් වලින් කරලා කරන පැයක්වත් පැය භාගයක්වත් එහෙම කරොත් ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් අර ශක්තියක් ඇතුල් වෙනවා. ඒ ශක්තියේ බලයක් බවට පත් වෙනවා. ඒ නිසා පුළුවන්කමක් තියෙනවා ඒකෙන් යම්කිසි දියුණුවක් ලබා ගන්න. මේක නිතරම මම කියන්නේ යම්කිසි දෙයක් කරනකොට ඒ අයිතිකාරයා ළඟ තියාගෙන එය කළ යුතුමයි. අයිතිකාරයා ළඟ නැතුව පිළිත් කරත් වැඩක් නැහැ. අයිතිකාරයා ළඟ නැතුව කරන දෙයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අයිතිකාරයා ළඟ ඉන්න ඕන. එහෙම නැත්නම් අපි එක වැඩසටහන උගුත් කරා ඔබට ඒ පෞගිය දවස්වල. එහෙම නැත්නම් අයිතිකාරයා අනිවාර්ය අඩු වශයෙන් දුරකථනයෙන් හරි අහගෙන ඉන්න ඕන ඒ අපි කරන දේ. ඒ නිසා එහෙම කළා තමයි ඒ දිනු වෙන්නපත් වෙන්න පුළුවන් වෙන්නේ. මම නැවතත් දැන් ඔබට අපි අද ශීර්ෂ රේඛාව ගැන කතා කරා. ශීර්ෂ රේඛාව ගැන කතා කරාට ඇත්තටම ශීර්ෂ රේඛාවෙන් තියෙන අසනීප ගැන කතා කරේ දැන්. එහෙමයි. ශීර්ෂ රේඛාවෙන් අසනීපයක් හැදෙන්න පුළුවන්. දැන් ශීර්ෂ රේඛාවේ තියෙන එක දූපතක් තියුණොත් මම කිව්වා ඔළුව ගැක්කුම හැදෙනවායි කියලා. එහෙමයි. මේ දූපත කියන එක ගත්තාම දැන් මෙන්න මෙතෙන්දි මම පෙන්නනවා දූපත් දෙකක් තියෙන ශීර්ෂ රේඛාව. මේ දූපත් දෙකක් තියෙන ශීර්ෂ රේඛාව දැක්කහම මොකද වෙන්නේ? දූපත් දෙකක් තියෙනවා. දැන් මෙන්න මේ ශීර්ෂ රේඛාව ඔබට තියෙනවා නම් ඇත්තට මේ පෙන්වන්න ඉතාම වැදගත් එකක් නිසා මේ මම අපේ ඉන්දික මහත්මයාගේ අවසරිනුත් තොරව පෙන්නුවා. මොකද හේතුව මේක මෙහෙම තියෙනවා නම් ඔබේ අතේ එහෙම නැත්නම් ඔබේ මිතුරියෙක්ගේ මිතුරියක්ගේ අතක මෙන්න මේ වගේ දූපත් දෙකක් තියෙනවා නම් වහාම හිස පිළිබඳව පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. මෙවැනි දූපත් දෙකක් තියෙන ඕනම කෙනෙකුට පිළිකාවක් හැදීමට තියෙන ඔළු හිසේ පිළිකාවක් හැදීමට තියෙන ඉඩ බොහොම වැඩි. ඒක නිසා මෙවැනි දූපත් දෙකක් තියෙනවා නම් මේ වගේ තක්ෂණයක් තියෙනවා නම් ඒ දූපත් දෙකක් තියෙන ප්‍රමාණ කොට කේන්දරයක තියෙන්නේ කුජ ශනි රවි රාහු කියන ග්‍රහයෝ ඔළු එකේ කොටුවේ හරි දෙකේ කොටුවේ හරි ඉන්න එක තමයි ඒක තියෙන්නේ. කේන්දරේ තියෙන්නේ මේ විදියට අතේ මේ විදියට දූපත් දෙකක්වත් තියෙනවා නම් බොහෝම ප්‍රවේශම් විය යුතු ලක්ෂණයක් තමයි. ඒ නිසා මේ ශීර්ෂ රේඛාවෙන් හැදෙන අසනීප පිළිබඳව ශීර්ෂ රේඛාවත් එක්ක තියෙන කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන. එහෙම දෙයක් තියෙනවා නම් ඇත්තටම හොඳ දන්න කෙනෙකුට කියලා ඒ පරීක්ෂණයක් කරනවට අමතරව ලංකාවේ ඉන්නවා නම් අත පෙන්නුවොත් මට කියන්න පුළුවන් මෙන්න මෙතනයි මේ රෝගී තියෙන්නේ කියලා. මම හිතන්නේ තාමත් වැදගත්ම දෙයක් ഇതുමන් පැහැදිලි කර ඉසා කෙනෙක්ගේ රෝගී තත්ත්වයන් කොහොමද හස්ත රේඛාවන් පරීක්ෂා කිරීම තුළින් දැනගන්නේ කියන කරුණ ഇതുමන් පැහැදිලි කිරීමක් නිසා අපි ඔබ නැවත වරක් ආරාධනා කරනවා විශේෂයෙන්ම ഇതുමන්ට කතා කළ අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න කියලා. එම තවත් දුරකතන යමුදවත් තිබෙන ක්‍රුවෙට්වල සිට කාන්ති මහත්මිය ආයිබෝවන්. හලෝ ගුඩ් ආයිබෝවන්. ඔබතුමී උපන් දිනයේ සහ උපන් වේලාව අපට කියන්න. මගේ උපන් දින 1962 මේ මාසේ 8 වෙනිදා. දැනගන්න අවශ්‍ය කරන්නේ? සවස 3:25ට ඉදිරි අනාගතේ මේ දැනගන්න ඕනේ මං පොඩි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවට කියලා. ඒක මට කොයි කාල සීමාවෙද කරගන්න පුළුවන් වෙන්නේ කියලා මට යන්න පුළුවන් වෙන්නේ කොයි කාල සීමාවෙද කියලා. දැචමැතිමනේ. ඔබගේ කේන්දරය කන්‍යාලග්න කේන්දරයක්ද? ඔව්. ඔව්. ඇත්තටම ඔබගේ කේන්දරේ දිහා බැලුවාම මට නම් හිතෙන්නේ ලංකාවේ ඉන්නවට වැඩිය ඔහෙම ඉන්න එක හොඳයි කියලා ටික කලක්. මොකද හේතුව ඔබේ කේන්දරේ තියෙනවා කාල සර්පයෝගී. රාහු සහ කේතු අතරේ ග්‍රහයෝ ටික මැදි වෙලා. ඊළඟ 5 6 7 8 9 පිළිවෙලින් ග්‍රහයෝ ඉන්නවා. ඒක ඉතා 9 10 11. ඒකට කියනවා පුත්‍ර මාලිකා යෝගී කියලා. ඒක ඉතාම හොඳ දියුණු තත්ත්වයකට පත් වෙන්න පුළුවන් පිහිටීමක්. නමුත් මේ දියුණු තත්ත්වයට පත් වෙන්න පුළුවන් කොහේද? අන්න ඒක තේරුම් ගන්න ඕන. මේ තේරුම් අරගෙන අපි දියුණුනේ මේ විදියටයි. දැන් අපි දියුණුනේ අපිට ඒ කේන්ද්‍රයට අදාළ විදියට තමයි අපි රැකියාවල් කරේ ප්‍රදේශයේ ජීවත් වුනේ. දැන් මෙතන 5 6 7 8 9 10 11. මේක හොඳයි පිහිටීමක්. නමුත් මේ කාල සර්පයෝගයේ තියෙන හින්දා රාහු සහ කේතු අතරේ ග්‍රහයෝ ටික මැදිලා තියෙන හින්දා ඔබ වැනි කෙනෙක් ඒ දියුණුව ඒ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන්කම තියෙන ඔබ උපම් ප්‍රදේශයේ නෙමෙයි වෙන ප්‍රදේශයක. දැන් උපම් ප්‍රදේශයේමනේ ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා මේ වගේ කේන්දරයකට දියුණු වෙන්න පුළුවන් ක්‍රමය ඒක තමයි.
අපි උත්සාහ කරන්නේ අපේ හස්ත රේඛාවෙන් සහ ජ්‍යොතිෂයෙන් අපි උත්සාහ කරන්නේ දියුණුවේ හැකි ක්‍රමයේ තේරුම් ගල දෙන්න. දියුණුවේ යන හැකි ක්‍රමයේ තේරුම් ගත්තාම අපිට දියුණු වෙන්න පුළුවන්. කාල සර්පයෝගයේ තියෙනවා නම් 1 4 7 10 6 නැතුව හතර කේන්දරේ පාළු නම් එහෙම කෙනෙකුට උපම් ප්‍රදේශයේ ජීවුන වෙන්න අමාරුයි. උපම් ප්‍රදේශයේත් එහෙම කෙනෙකුට ජීවත් දියුණු වෙන්න ඕන නම් කරන්න තියෙන එක තැන නොඉඳ කරන ඇවිදිමින් කරන රැකියාව. හොඳයි. ඉතින් මේට අවශ්‍ය කරන තොරතුරු තමයි පැහැදිලි කිරීමක් කරා. අපි මේ මොහොතේ ආරාධනා කරනවා තවත් අයට කතා කරන්න. දුරකථන අංකය සටහන් කරන්න 0491112560 අපේ දුරකථන අංකයට අපි සූදානම් ඔබට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙනේ. වගේම 2016 වර්ෂයේ මේ මාසවලට අදාළ ලග්න ඵලාඵල එතුමාගේ වෙබ් අඩවියට පිවිසීම තුළින් ඔබට දැනගන්න පුළුවන්. sidbendireka.lk කියන වෙබ් අඩවිය ඊට වගේ එතුමාගේ පැරණි වැඩසටහන් විවිධ මාධ්‍යන් ඔස්සේ ඉදිකරලාද විවිධ වැඩසටහන් එතුමාගේ වෙබ් අඩවිය තුළ තිබෙනවා. ඒ වගේම එතුමන් පිළිබඳව සියලු කරුණු කාරණා වලට දැනගන්න පුළුවන් නිසා අපි ඔබට ආරාධනා කරන වෙබ් අඩවිය පිවිස අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න හැටියට නැචමෙතේ පැහැදිලි කිරීමක් කරන්න බුතුමන් සඳහන් කරා. මේ එක එක අයගේ යම් යම් වූ රෝගී තත්ත්වයන් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම හස්ත රේඛාවන් පරීක්ෂා කිරීම තුළින් දැනගන්න පුළුවන් කියලා. ඒ වගේම කෙනෙක්ගේ ආයුෂ මට්ටමත් හස්ත රේඛාවන් පරීක්ෂා කිරීම තුළින් දැනගන්න පුළුවන් කමක් නැහැ. අපි ඉතින් පටන් ගත්තේ. එහෙමයි. අර දීර්ඝායුෂය කියන එකට උත්තරේ. එහෙමයි. දීර්ඝායුෂය කියන එක බොහොම හොඳ දෙයක්. එහෙමයි. ආයුෂ මට්ටම ගැන කතා කරනකොට හස්ත රේඛාව විතරක් නෙමෙයි කේන්ද්‍රයයි අතයි දෙක පිළිබඳව ප්‍රබල විමර්ශනාත්මක බැලීමක් කරන්න වෙනවා. ඒක ඒක ඇත්තටම අර ලොකු කරලා බලන කණ්ණාඩියකින් බලල ඉවෙලා හැම අංශයක් පිළිබඳව හොඳටම තේරුම් කරලා බලන්න ඕන අතේ තියෙන. එහෙම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි අද අපි Facebook එකට ගියේ නෑ. අපි යනවා නම් අපි එහෙම ගිහිල්ලා බලමු එහෙම කෙනෙක්ගේ කේන්ද්‍රය අතක් ඒ ඔය කියන ප්‍රශ්නෙට යතේ උත්තරයක් තියෙනවා ඒක. හොඳයි. එහෙනම් අපි මුලින්ම තුනේ රොහන් මහත්මයා විශේෂයෙන්ම ඉතාලිය වලින් තමයි අපිට යොමු කරලා තිබෙන්නේ. ඔව්. ඒ යතේ උත්තරයක් තියෙනවා. දැන් මේ මෙතුමා අහපු ප්‍රශ්නෙට මොකද්ද මේ ආයුෂ පිළිබඳව? එහෙමයි. දැන් ආයුෂ පිළිබඳව ගත්තාම බලන්න මේ ඉතාලියේ ඉඳලා මේ අපිට එවල තියෙන ඒ රොෂාන් මහත්මයාගේ අතේ බලන්න මේ ශීර්ෂ රේඛාව වම් අතේ කැඩිලා. මේ ශීර්ෂ රේඛාව වම් අතේ කැඩිලානේ. ශීර්ෂ රේඛාව වම් අතේ දෙකට බෙදිලා. මේ ශීර්ෂ රේඛාව වම් අතේ දෙකට බෙදිලා තියෙනකොට දකුණු අතේ ඒක වෙලා නැහැ. ඒක නිසා අවුරුදු 23ත් 25ත් අතර කාලෙදී එක්තරා මානසික පීඩනයක් හෝ ලොකු කරදරයකටපත් වෙලා ඊට පස්සේ එය වෙනස් වෙලා තියෙනවා. දැන් ජීවන රේඛාව ගත්තාම බලන්න ජීවන රේඛාව වම් අතේ කොහමද? දකුණු අතේ කොහමද? වම් අතේ ජීවන රේඛාව අවුරුදු 60 ගානකට වැඩි දී නැහැ. නමුත් අවුරුදු 60 ගාන දකුණු අතේ ජීවන රේඛාව තියෙනවා අවුරුදු 80ක් විතර. මෙතෙන්දී දීර්ඝායුෂ ලැබීමට එතන හේතුවක් තියෙනවා ඒ විදිහට. මොකද දීර්ඝායුෂ කියන එක ගන්න අත් දෙකම බලන්න ඕන. අත් දෙකේ එකතුව අරගෙන ඉවරලා ඒ ගැන තීරණයකට එන්න ඕන. ඒක තමයි තීරණයකට එන්න ඕන. බලමු අපි එතුමාගේ කේන්දරය කොහමද කියලා. ඔය කේන්දරය දිහා බලනකොට කොහොමද මේ කේන්දරේ තියෙන්නේ? ඇත්තටම හොඳ කුම්භ ලග්න කේන්දරයක්. ශනි රාහු කේතු, ශනි රාහු හතේ ඉන්නවා, කේතු එකේ ඉන්නවා. රවි බුධ ගුරු සිකුරු යෝගයක් තියෙනවා. රවි බුධ ගුරු සිකුරු යෝගයක් 6 වෙනි තියෙනවා. ඒක දක්ෂතාවයේ තියෙන යෝගයක්, හැකියාව තියෙන යෝගයක්. මෙතන තියෙනවා වරදක් තියෙනවා. ඕනම කෙනෙකුගේ කේන්දරයක සඳු තනියම ඉන්නවා නම් දැන් මේ 11 වෙනි සඳු හිටියා නම් සඳුගේ දෙපැත්තේ ක්‍රායෝ නැහැ. එහෙම තියෙනකොට නිතන් කොහේ හිටියත් තනි වෙච්ච ස්වභාවයක් තියෙනවා. හිත නිකන් පාළු ගතියක් දැනෙනවා. එහෙම දෙයක් තමයි මේ කේන්දරේ තියෙන්නේ. ඊට අමතරව වරදක්, විශාල වරදක් මේ කේන්දරේ අතේ දකින්න දීර්ඝායුෂ තියෙන යහපත් තත්ත්වයකට පත් වෙන්න පුළුවන් අතක් සහ කේන්දරයක් තියෙනවා. හොඳයි. අපි කතා කරේ රොහන් මහත්මයා ඉතාලිය සිට අපි යොමු කර තිබෙන වගේ Facebook page යොමු කරනවා කියලා මතක් කරනවා. සිරණත් ස්පේස් ඩීන ස්පේස් ආරච්චින Facebook page එකට යොමු කරන්න. උපන්දිනය සහ උපන් වේලා සහ හතරේක සටහන් අප සූදානම් ඉදිරි වැඩසටහන් තුළදී මේ පිළිබඳව කතා කරන්නට සුජිත් මහත්මයා අපට යොමු කර තිබෙන්නේ සෞදි වල සිට. එතුමන්ටත් වගේ පිළිවෙත අපි කතා කරමු එතුමනි. සුජිත් මහත්මයාගේ අත දිහා බැලුවාම අපි අත දිහා බලමු ඉස්සෙල්ලා. අත දිහා බැලුවාම දෛව රේඛාව තනි රේඛාවක් ඇදී දැනෙනවා. මේ දෛව රේඛාව තනි රේඛාවක් ඇදීද යන්නේ. දෛව රේඛාවට අතු නැහැ. දෛව රේඛාව ඇතු බෙදිලත් නැහැ, අතු ලියලත් නැහැ. දෛව රේඛාවෙන් කියවෙන්නේ මොකද්ද? මෙහෙම තනි රේඛාවක් ඇදීන යනකොට, තනි රේඛාවක් ඇදීන යනකොට දියුණු වීමේ අපහසුයක් තියෙනවා. ඒ දියුණු වීමේ අපහසුයක් තියෙන නිසා
ඒ ශක්තිය තමන්ගේ උත්සාහය වැඩි කරගන්න ඕන. ඊළඟට අනිත් එක තමයි ආයුෂ ගැන අපු හින්දා වම් අතේ සහ දකුණු අතේ දෙකේම ජීවන රේඛාව ඉතා ප්‍රබල විදියට තියෙනවා. ඒ ප්‍රබල විදියට තිබුණාම දැන් සමහරු ආන ප්‍රශ්නයක් තමයි මම මැරෙන්නේ කොහොමද? මං අසනීප වෙලාද මැරෙන්නේ? මං එහෙම නැත්නම් ෂණික මරණයකට භාජනය වෙනවා. ඒක ඇත්තටම මේ අතක කේක ජීවන රේඛාව මෙන්න මේ විදියට මේ දකුණු අතේ ජීවන රේඛාව ඉවර වෙලා තියෙන්නේ කොහොමද? තනි රේඛාවක් හැටියටනේ. මේ තනි රේඛාවක් හැටියට ජීවන රේඛාව ඉවරලා තියෙන අයට කුමන විදියකින්වත් ජීවිතයේ අවසාන කාලයේදී දුකකටපත් වෙන්නේ නැහැ. තනි රේඛාවක් හැටියට ජීවන රේඛාව අවසන් වෙන අය බරපතල අසනීපවලට හෝ බරපතල කරදරවලට භාජනය වෙන්නේ නැහැ. මේක රීතියක්. මේ රීතිය වෙනස් වෙන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ විදියට තිබුණායි කියලා අපි වැරදි වැඩ කරන්න ගියොත්, අපි සුරාපානය කරන්න ගියොත්, අපි නොයෙකුත් වැරදි දේවල් කරන්න ගියොත් මේ රේඛාව වෙනස් වෙලා හරි වැරදෙන්න පුළුවන්. නමුත් මේ අතේ තියෙන විදියට නම් ජීවන කිසිම කරදරයක් නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක්. අපි බලමු එතුමාගේ කේන්ද්‍රය කොහොමද කියලා. කේන්ද්‍රයේ දිහා බලනකොට කේන්ද්‍රයේ තියෙන ග්‍රහ පිහිටීම හත්වෙනි කොටුවේ ගුරු සිකුරු ශනි ඉන්නවා. මේ ගුරු සිකුරු ශනි ඉන්නවයි කිව්වහම මොකක්ද ඒකෙන් කියවෙන්නේ? ඒ ගුරු සිකුරු හිටියහම හොඳම දෙන්නත් එක්ක නරක එක්කෙනා ඉන්නවා. ඒ නරක එක්කෙනා හිටියට ඒ කන්‍යා රාශියේ ඉන්නේ එතන පරිවර්තනයක් කරලා තියෙනවා. හත්වෙනි කොටුව අයිතිකාරය තමයි අටේ ඉන්නේ බුද තුලා රාශියේ. ඒකින්ද ගුරු සබුද ශනි තමයි එකට එන්නේ. ඒ ඉතා වටිනා පිහිටීමක්, ඉතා දියුණු වෙන පිහිටීමක්, හවුලේ යමක් කරන්න පුළුවන් පිහිටීමක්. නමුත් මෙතෙන්දිත් තියෙනවනේ ප්‍රශ්නය. මෙතෙන්දිත් රාහු සහ කේතු අතරට ග්‍රහවිතික මැදි වෙලා. ඉතින් මේ කේන්දරේ තියෙන විදියට ඔය විදියටම විදේශගතව ජීවත් වෙන එක, තමන්ගේ උපන් රටාව නම් වෙනත් ප්‍රදේශවල ජීවත් වෙන එක, ඇවිදිමින් කරන රැකියාවල් කරන එක, සංචාරක ව්‍යාපාරය කරන එක, වෙනත් රටකදී නම් එහෙම ඕනේ නැහැ. තමන්ගේ රටේදී නම් එන්නේ වගේ යම්කිසි එක ජංගම සේවය කරන එක, ඒ වගේ දේවල් වලින් තමයි දියුණුවටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. කොහොම වුණත් හොඳ කේන්දරයක්, දක්ෂ කේන්දරයක්, පුළුවන්කම තියෙන කේන්දරයක්, යහපත් ගුණවත් බවක් තියෙන කේන්දරයක් බවට පත් වෙනවා. හොඳයි සිත්. ප්‍රියාණි මහත්මිය සවිදිවල සිට අපිට කතා කරනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔබ ඉතින් මේක උපන් දිනයේ සහ උපන් වේලාව අපිට කියන්න. උපන් දිනේ 2009. හ්ම් හ්ම්. 4:03. උපන් වේලාව. හෙලෝ. උපන් වේලාව අපිට කියන්න. උදේ 10:48. දැනගන්න අවශ්‍ය කරන්නේ. මට පුතාගේ කොහොමද කියලා දැනගන්න ඕනේ තියෙන වෙලාව යාගේ. හොඳයි. 2009:43 මිතුන ලග්නයෙන් උපන්න කේන්දරයක්. හරිද? ඔව්. එතකොට මේ කේන්දරේට මෙයාට පසුව, ඒ කියන්නේ මෙයා නේද බාලම එක්කෙනා පවුලේ? ඔව්. ඔව් මෙයා විතරයි ඉන්නේ. මොකද මෙයාට සහෝදර බලවල අඩුවක් තියෙනවා. ඒක ඉතින් වර්ථක නෑ, සහෝදර බලවල අඩුවක් තියෙනවා. ඒ වුණාට කේන්ද්‍රයේ දිහා බැලුවාම, දශාව දිහා බැලුවාම මේක මහ දශාවල් වලදී හොඳක් තියෙනවා. මොකද හේතුව යම්කිසි යහපත් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. චන්ද්‍රයාගෙන් දෙකේ ග්‍රහ පිහිටීමත්, මිතුන ලග්නයේ මේ අවස්ථාවේදී කිසිම අපලයක් නැතිවීමත්, මිතුන රාශියේම චන්ද්‍රයා ඉදීමත් හොඳක්. හැබැයි සෙම ඇති කරන්න, සෙම වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔළුවේ පීනස් ගතිය ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට ප්‍රවේශම් කළ යුතුයි. ඒ අරනකොට වරදක් නම් දකින්න පුළුවන්කමක්, ලොකු අපලයක් දකින්න පුළුවන්කමක් නැහැ. ටිකක් කුජ රාහු දෙන්නගේ පිහිටීම අනුව ටිකක් වෙහෙස වෙන, එහෙම නැත්නම් ක්‍රීඩාවට යොමු කරන පුළුවන්කමක් තියෙන්න ඕන. අධ්‍යාපනය පිළිබඳව නම් හොඳ පැත්තක් මිසක් නරක පැත්තක් දකින්න නැහැ. නමුත් ශරීරයේ ටිකක් වෙහෙස විය යුතු ක්‍රීඩාවල් වගේ දේවල් යොමු කරනවා නම් වඩාත්ම හොඳයි. මම ක්‍රීඩකයෙක් කරන්න කියනවා නෙමෙයි, නමුත් යම්කිසි ශරීරය ක්‍රියාත්මක කරවන්න ඕන. මොකද මේ රාහු අතේ මේ විදියට හිටියාම නැත්තම් ශරීරයේ වෙහෙසන කරුවොත් අනවශ්‍ය විදියට මහත් වීමට ඉඩ තියෙනවා. හොඳයි. පුතේට බොහොම ස්තුතියි. සම්බන්ධ වුණාට අපි කතා බහ කරමින් සිටියේ.
සිද්බඳ රේඛා ජ්‍යොතිෂ ආයතනයේ සිදුවන කාර්යභාරයේ සම්බන්ධව කේන්ද්‍ර සෑදීමේ කේන්ද්‍රය සහ හස්ත රේඛාවන් පරීක්ෂාක නිවැරදි පලාපල කීම පොරොන්දම් පරීක්ෂා සීළු වර්ගයේ නැකත් ජීවිත සාර්ථක කර ගැනීමට හැකි වෙනස ලබා දීම ඒ වගේම සීළු අපලවලට යන්ත්‍ර නිසි පරිදි ජීවම් කර දීම දේශීය කේන්ද්‍ර සෑදීම හා අන්තර්ජාලය මගින් පලාපල ලබා දීම යගේ උපන් වේලාව අනුව ඝන පිහිටුවා නම් ලබා දීම දරුඵල සඳහා ප්‍රතිකාරම බස්මාරය වලිප්පාදි රෝග සුව කිරීම ඇතුළු සේවාවන් ගණනාවක් ඒ වගේම තවත් තිබෙන විශේෂයෙන්ම විවාහ චාරිත්‍ර නැත්නම් පෝරුවේ චාරිත්‍ර ප්‍රමාණිකූලව ඉතාමත්ම චාරිත්‍රවලට මුල් තැන දෙමින් සහ විවාහක යුවළට ඔවුන්ගේ විවාහය සාර්ථකමත් කරගන්න අවශ්‍ය කරන ආකාරයට සියලුම තොරතුරු ලබා දීමක් එතුමන්ගේ ආයතනය වගේ සිදු කරනවා ඒ වගේම අවශ්‍ය කරන ඇතුම් කණ්ඩායම් ඒ වගේම ජයමංගලගාත කියන ළමයි ඒ වගේම විශේෂයෙන්ම වටිනා කියන චරිත දෙකක් තමයි ලියාච්චි මැතිතුමන් සහ ඒ වගේම තවත් විශේෂ දිනදාස නිවිතිකර මැතිතුමන් සමගින් තමයි කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් අපි ඔබට ආරාධනය කරන ඔබේ දුවගේ පුතාගේ සහෝදරයගේ සහෝදරියගේ ඒ විවාහ මංගල උත්සවයට අවශ්‍ය කරන ඉතුරු ලබා ගන්න කියලා. මැතිතුමනි අපි පොත ගැන පොඩ්ඩක් කතා කරමුද? මොකද ඔබතුමන් වටිනා කියන ග්‍රන්ථය මේ සමාජ දායාද කරලා තියෙන්නේ. විදේශී රටක සිටියත් ලංකාවේ ඉන්න අයට කතා කරලා කියන මේ පොත ලබා ගන්නම කියන්නේ හස්තරේඛා පිළිබඳව මූල සිට විගර ගන්න පුළුවන්. අපි ගැන කතා කරමු මැතිතුමනි. ඔය ඇත්තටම මම කොළඹ ටීවී කොළඹ ටෙලිවිෂන් ආයතනය මගින් කරුණු ලබන මේ අපේ වැඩසටහනට සවන් දීලා ඔබ ඔබගේ ඥාතීන්ට හිතවතුන්ට මේ විදිහට කටයුතු කියලා මේ පොත් මිල දී ගැනීම සඳහා විශාල වශයෙන් සම්බන්ධ වීමක් මේ දවස්වල සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා අපි ඒ අසන නරඹන අයට. මේකේ වටිනාකම ගැන අපි කීප වතාවක් මේ ඉදිරිපත් කළා. මොකද්ද මේකේ තියෙන වටිනාකම? විශේෂ වටිනාකම තමයි පැහැදිලිවම මෙය බලන ගන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා gedara ඉඳගෙනම ජ්‍යොතිෂය ඉගෙන ගන්න. gedara ඉඳගෙනම ජ්‍යොතිෂය ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. gedara ඉඳගම ඊට අමතරව දැන් බලන්න මේ හුඟාක්ම දේවල් අපේ පෙන්වන්නේ මේකේ තියෙන්නේ සබෑ දැන් මේක තියෙනවා. අපි අර සඳහන් කරපු යంత్ర මන්ත්‍ර පිළිබඳවත් ඒක තියෙනකොට ඒ සබෑ ලක්ෂණ තමයි තියෙන්නේ. සැබෑ විදිහටම ඇති කරලා තියෙනවා මේ තියෙන්නේ ඒ මන්ත්‍ර පිළිබඳව තියෙන්නේ ශනි මෘතුන්ජය ඕන් ශ්‍රීන් ජූංගන් නමක් සිවාය. ඒක තමන්ටම කරගන්න පුළුවන්කම තියෙනවා. අපි නැතුවත් කරගන්න පුළුවන්කම තියෙනවා. රාහුගෙන් තියෙන අපලේර නාගයිජුනේ. ඔය නාගයිජුනේ කියන එක තමයි මේ තියෙන්නේ. ඒ නාගයිජුනේ කියන එකෙන් අදහස් කරන්නේ ඒක ඇත්තටම එය තමන්ට පුළුවන්කමක් තියෙනවා නම් අපි හිතුව මෙහෙම මේ තියෙන්නේ ශනි මෘත්‍යුන්ජය අනිත් පැත්තේ තියෙන්නේ නාගාර්ජුනේ. ඉතින් ඒ වගේ අපි අවුරුදු සිය ගණනාවක් පරම්පරාගතව ආපු ඒ මන්ත්‍ර ඔබට මේ පොතෙන් ලබා දෙනවා. ඒ මන්ත්‍ර පොතෙන් ලබා දෙන හින්දා පුළුවන්කම තියෙනවා ඒ මන්ත්‍රය ඔබට උපයෝගී කරගෙන. දැන් හුඟක් දෙනෙක් කරන්නේ තමන් කරන්නනේ. මම මේ පොත ඉදිරිපත් කරලා තියෙන්නේ මොකටද? මේ පොත ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ මන්ත්‍රය අපි නෙමෙයි ඔබටම පුළුවන් කරගන්න. ඒක නිසා මෙය මට මගේ පරම්පරාවෙන් ආපු දේවල් ඔබට ඉදිරිපත් කළා. ඔබ පැහැදිලිවම ඔබගේ ජීවිතයේ දියුණුව සඳහා සහ අපල නැති කර ගැනීමට ඔබට අපගේ සහය නැතුව උනත් කරගන්න පුළුවන් විදිහට තමයි මේ පොත නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මිදී ගැනීමෙන් ඔබට මහඟු දායාදයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ CD පටිය පිළිබඳව කතා කරමු මෙතුමනි. ඔව් CD පටියෙන් තියෙන්නේ අපි දැනට පාඨමාලාවක් කරනවා. මේ පාඨමාලාවේ අඩංගු වෙන හැම ලෙක්චර් එකක්ම හැම දේශන 12ක් පැය 24 කාලයක් තිස්සේ අහලා ඒ දේශන 12ට සවන් දීලා පොතත් බලලා විශේෂ දැනුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම මම තවත් ස්තුතිවන්ත වෙන්න වෙනවා. මොකද හේතුව මේ දවස්වල අපට පුළුවන් උපරිම ප්‍රමාණයට කරන්න පුළුවන් ප්‍රමාණයටම ලැබිලා තියෙනවා. ඔබගේ උනන්දුව නිසා උත්සාහය නිසා පෝරුවේ චාරිත්‍ර කටයුතු. ඒ නිසා පෝරුවේ චාරිත්‍ර කටයුතු ගැන කතා කරනකොට විශේෂ දෙයක් තියෙනවා. මේ පෝරුවේ චාරිත්‍රය කියන්නේ විවාහක යුවළකට ඒ විවාහයෙන් ඇතිවන්නා වූ යම්කිසි අපල උපද්‍රවේ නැති කර ගැනීමට නොගැලපීම ගැලපීමක් බවට පත් කරන්න පුළුවන් වෙන ශක්තිය ලබා දීමට කරන එක. ඒ නිසා එවැනි ශක්තියක් ලබා දෙනකොට එවැනි ශක්තියක් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. කලාභූෂණ සම්මානලාභී දේශ ඉතාම ප්‍රබල පුජ්‍යලයෙක් වෙන
ජිනදාස නීතිග්‍රහන්තයත් මමත් එකතු වෙලා පරම්පරා හත අටක් විසින් අපි කරන ලද දේවල් වල එකතුවක් ඇති කරලා ඒ ශක්තිය ලබා දෙන්න උත්සාහ ගන්නවා ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න නමුත් අපිට පුළුවන්කම තියෙන්නේ ඊටාම සුළු ඒක දෙයකට සහභාගී වෙන්නයි ඒ කියන්නේ මාසයකට එකක් දෙකක් විතර මේ දවස් ටිකේ නම් ලැබිලා තියෙනවා ගොඩක් ඒ නිසා එය ගන්න පුළුවන්කම තියෙන ඒ ශක්තිය තියෙන ඒ ශක්තිය කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ යහපත් ජීවිතයක් ගත කරන අයට තමයි අපි උඟාක්ම මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ සුරාපානය කරනවා නම් වැරදි වැඩ කරනවා නම් එහෙම කෙනෙකුට නම් මං හිතනේද පිරිත් වලින් එච්චර ප්‍රයෝජනයක් නැහැ ඒකෙන් ටිකක් ඉවත් වෙලා කටයුතු කරලා අපේ සහයෝගයත් අරගෙන ජීවිතේ දියුණු කරගන්න උත්සාහ ගන්න හොඳයි අද දවසේදී එහෙමනම් සිත් බැඳිරේ කාවිද්වත් කතිකා නිමාවට පත් කිරීමටත් කාල වේලාව ලැබී තිබෙන්නේ කලම් ටෙලිවිෂන් හරහා බොහෝ පිරිසක් අපස්සම නිරන්තරයෙන් අත්වල වෙඳගෙන සිටින ඔබ හැම කෙනෙක්ම බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන සමහරක් අයට මේ මොහොතේ අපස්සමක සම්බන්ධ වෙන්න බැරි වෙන්න ඇති නමුත් කනගාටුවට පත් වෙන්න එපා ඉදිරි වැඩසටහනකදී හෝ අපස්සමක සම්බන්ධ වෙන මොකද දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් අපට ලැබෙනවා ඉතින් ඒකෙන් කිහිපයක් පමණ අපට ලබා ගන්න පුළුවන් කමක් තිබෙන මේ විද්වත් කතිකාව ඉදිරියට අරගෙන යාමට අවශ්‍ය කරන නිසා ඉතින් අද දවසේ ඔබට සම්බන්ධ වෙන්න වැරුණා නම් අපි කනගාටුව පළ කරන මොකද නමුත් උත්සාහය අත්හරින්න එපා ඉදිරි වැඩසටහන වලදී හරි සම්බන්ධ වෙන ලියාච්චි මැතිතුමන් සූදානම් එතුමන්ගේ සේවය ඔබට නිරන්තරයෙන්ම ලබා දෙන්න ඒ වගේම දුරකථන අංක මේ මොහොතේ නැවත වරක් මතක් කරන සටහන් කරගන්න එතුමන්ට කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්නට 0294113055100 ඒ වගේම 0294773158580 කියන මේ දුරකථන අංක ඔස්සේ ලියනච්ච මැතිතුමන් සම්බන්ධ කරගන්න කියලා ඔබට මතක් කරනවා ඒ වගේම ඔබේ හස්තලේකම් සටහන් උපන්දිනය සහ උපන් වේලාව අපගේ Facebook page එකේ යොමු කරන සිරණත් ස්පේස් රියන් ස්පේස් ආරච්චි කියන Facebook page එකේ යොමු කරවතින් අපි ඉදිරි වැඩසටහන් වලදී අපි ප්‍රියමත කතා කරන්න බලාපොරොත්තු වෙන හේමනම් අද දවසේ අපි රටට හානි මාවට පත් කරනවා අද මේ කරුණු කතා කරන්නට සම්බන්ධ වුණු සිද්වෙන්දි රේඛා ජෝතිෂ්‍යාදී නිර්මාතෘවර හස්රේඛා විශේෂඥ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී දේශබන්දු සිරණාලියංච මැතිවන්ට අපි රත්නත්‍රය පිහිට ඒ වගේම දලදා හඳුනගේ පිහිට ආරක්ෂාව සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට මේ සේවය තවදුරටත් සිදු කරන්න ශක්තිය හා ධෛර්යය නෝඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම විශේෂයෙන් ඔබතුමන්ට අපි නැවත වරක් ආශිර්වාද කරන ඔබතුමන්ගේ ජීවිතේ යහපත් කරගෙන මේ ගමන අපට මේ ආශිර්වාදය ලබා දෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉන්දික මාත්මයට දීර්ඝායුෂ ලැබෙන්න කියලා හොඳයි එතුමන්ට මේ මොහොතේ ඒ කරුණ ප්‍රාර්ථනා එතුමන්ගේ ආශිර්වාදය අපටත් වැදගත් වෙන මොකද ඔවුන්ගේ ආශිර්වාදය තුලින් තමයි අපිට මේ දිග ගමනක් යන්න ශක්තිය සැලසෙන්නේ එහෙමනම් අපස් සමග සම්බන්ධ වුණු හැම දිනාටමත් ඒ වගේම කැමරා ශිල්පීන් ආලෝකන ශිල්පීන් ඒ වගේම අපේ අකලංක මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් අපි මේ මොහොතේදී නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අපි එළඹෙන ඉරිදා දවසේ තම වීම බලාපොරොත්තු වෙන සමගන්න හැමදාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි